සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. පෙරවදන YouTube නාලිකාවේ අභ්‍යවකාශ ගවේෂණ චාරිකාව වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ එකක් එක එකතුලා ඉන්න ඔයා. ඉතින් අද මම කතා කරන්න යන්නේ 2016 වසරේ නිකුත් වෙච්ච පැසෙන්ජර් කියන චිත්‍රපටිය ගැන, පැසෙන්ජර් කියන ෆිල්ම් එක ගැන කතා කරන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් මම හැමදාම උත්සාහ කරන්නේ අපි හැමෝම කතාවෙන් හැමෝම දන්න ෆිල්ම් එකක් ගැන පොතක් ගැන කතා කරන්න වෙනස් වූ නිර්මාණයක් ගැන කතා කරන්න. ඉතින් මේ 2016 වසරේ නිකුත් වෙච්ච පැසෙන්ජර් කියන සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක් ඒ වගේ වෙනස් විදිහේ නිර්මාණයක්. පැසෙන්ජර් 2016 කියලා කියන්නේ බොක්ස් ඔෆිස් වාර්තාවලට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 303ක ආදායමක් හොයපු චිත්‍රපටියක්. ඉතින් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෝල්ඩ්‍රේන් ට්‍රයිල් ඩුම් කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ චිත්‍රපටිය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 153ක වියදමක් දරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටිය විශේෂත්වය වෙන්නේ සම්පූර්ණ චිත්‍රපටියම අභ්‍යවකාශ යානයක් තුල සිදුවන සිද්ධිදාමයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටියට චරිත හතරක් විතරයි සම්බන්ධ වෙන්නේ. අපි කවුරුත් දන්න හොලිවුඩ් සුපිරි නළු ක්‍රිස් පාට් වගේම ජෙනිෆර් ලෝරන්ස් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට පණ පොවනවා. ඉතින් මේ පැසෙන්ජර් 2016 කියලා කියන්නේ සයන්ස් ෆික්ෂන් ෆිල්ම්යක් කියලා කිව්වනේ. ඒ වුණාට මේ චිත්‍රපටිය ෆැන්ටසි ගතිය වැඩි නිසා ප්‍රේක්ෂකයාට මේ ෆිල්ම් එක අවසන් වෙනකන් එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටියේ ලස්සන අභ්‍යවකාශ දර්ශන කිහිපයකුත් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටියේ ප්ලොට් එක එහෙම නැත්නම් කතාව ගැන කියනවා නම් මගින් 5000ක් වගේම යානාවේ කාර්ය මණ්ඩලය 258ක් රැගෙන ස්ටාර්ෆිෂ් ඇවිලෝන් කියන අභ්‍යවකාශ යානය පෘථිවිය වගේම මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් හෝම්ස්ටේ 2 කියන ග්‍රහලෝකයේ වෙතට අලුත් මනුස්ස ජනාවාසයක් පිහිටුවන්න යන ගමනක් තමයි මේ චිත්‍රපටියේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගමනට ගතවන කාලය ආසන්න වශයෙන් කියනවා නම් අවුරුදු 120ක් වගේ ලොකු කාලයක් ගත වෙනවා. ඉතින් මිනිසෙක ජීවිත කාලයේ එච්චර දිග නැති නිසා මේ විද්‍යාඥයෝ කරන්නේ මේ යානයේ ගමන් කරන සියලු දෙනාම ශිශිර තරුණ නිින්නේ තමයි මේ ගමන යවන්නේ. ඉතින් මේ ඇවිලෝන් යානය කියලා කියන්නේ තවත් දියුණු තාක්ෂණයක් භාවිත කරලා හදපු අභ්‍යවකාශ යානයක්. ඉතින් මේ යානයේ කිසියම් දෝෂයක් ඇති වුණොත් යානයට මේක නැවත යථාර්ථත්වයට පත් කරගන්න පුළුවන් ස්වයංක්‍රීය පාලන පද්ධතියකුත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ හෝම්ස්ටේ 2 කියන ග්‍රහලෝකයට යන ගමනේදී මේ යානයට ලොකු උල්කාපාත වර්ෂාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ උල්කාපාත වර්ෂාව නිසා මේ යානයට හානි ගොඩක් සිදු වෙනවා. ඔන්න වෙලාවේ තමයි මේ කතාවේ මේ චිත්‍රපටියේ කථානායක වෙන ජිමීගේ ශිශිරතරණ කුටියේ දෝෂයක් වෙලා, එහෙම නැත්නම් ශිශිරතරණ පොට්ටේකේ දෝෂයක් වෙලා මේ ජිමී ශිශිරතරණ නිින්දෙන් ඇහැරෙනවා. ඉතින් මේ ජිමි අවදුනාට පස්සේ මේ යානාවේ කිසිම මනුස්සෙක් නැහැ. ඉන්නේ ජිමි විතරයි. අනිත් සියලු දෙනාම ශිශිර තරණ නිින්දේ තමයි ගත වෙන්නේ. ඉතින් මේ ජිමි නැවත ශිශිර තරණ නිින්දට යන්න කොච්චර උත්සාහ කරත් ඒක හරියන්නේ නැහැ. මේ අතරෙදි ජිමි දකිනවා ලස්සන ගෑනු ළමයෙකුත් මේ ශිශිර තරණේ නිින්දේ ඉන්නවා. ඉතින් ඒ තමයි අපේ චිත්‍රපටි කතා නායිකාව වන අවුරෝරා. ඉතින් ජිමිට මේ අවුරෝරා ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ජිමි කරන්නේ මේ අවුරෝරා ගැන විස්තර යානාවේ ෆයිල් වලින් හොයලා දැනගන්නවා. ඉතින් ඊට පස්සේ ජිමිට හිතෙනවා අවුරෝරාවත් ශිශිර තරණ නිින්දෙන් ඇහැරවන්න. හැබැයි ජිමි මේ තීරණය ගන්නෙ ගොඩක් අමාරුවෙන්. ඉතින් කොහොම හරි ජිමි අවුරෝරාවත් ශිශිර තරණ නිින්දෙන් ඇහැරවනවා. හැබැයි අවුරෝරා දන්නේ නැහැ තමන්ව මේ ශිශිර තරණ නිින්දෙන් ඇහැරෙව්වේ ජිමි කියලා. ඉතින් එතනින් එහාට මොනවා වෙයිද? අවුරෝරා ජිමීට ආදරය කරයිද? එහෙම නැත්නම් අවුරෝරා දැනගනීද තමන්ව ශිශිර තරණ නිින්දෙන් ඇහැරෙව්වේ ජිමි කියලා? එහෙම නැත්නම් මේ හොයන් යන අලුත් ග්‍රහලෝකයට යනකම් අවුරුදු 90 කාලයක් මෙයාලා කොහොම ගත කරයි? ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට මේ හැම දෙයක් ගැනම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා. හරි. ඉතින් ෆිල්ම් එක ගැන කතා කර ඇති මම දැන් මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන විදිහ ගැන ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන වගේම සිංහල උපසිරස ගන්නත්. ඉතින් ඒ වගේම Facebook වලින් ෆිල්ම් එක බලන අය ඉන්නවනම් එයාලටත් මම ලින්ක් එකක් පහලින් දාලා තියෙනවා. ඉතින් පුළුවන් ඉක්මනින් Facebook එකකින් බලන අය බලන්න කියන මොකද ෆිල්ම් Facebook එකට දැන් මම කාලයක් යද්දී ලින්ක් එක බ්ලොක් වෙනවා. ඒක නිසා ඉක්මනට බලන්න Facebook එකකින් බලන අය නැත්නම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බලන අයට අනිවාර්යෙන්
බලන්න පුළුවන් link එකක් දාලා තියෙනවා. ඒ වගේම පෙරවදන YouTube නාලිකාව subscribe කරලා නැත්නම් එහෙම නැත්නම් පෙරවදන YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. මොකද මේ වගේ වෙනස් විදිහේ film ගැන කතා කරන නාලිකාවක් තමයි පෙරවදන කියලා කියන්නේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මම කාංචන සඳපොළ. ආයුබෝවන්.